කාලයක් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟමැති ඒටයම එකටයන්න ලංකා පේවවෙතින් පුංචිා දාසක්. ඒ. ඒ වරායට සම්බන්ධ ෘත්තිය සමිති කිහිපයක් විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. වරයේ නැගෙනහිර පර්යන්තිය අදානිට ලබාදීමට යන බවට සාවද්‍යය ප්‍රකාශයක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර පර්යන්තය. වරාය අධිකාරයේ වියදමින් වරාය අධිකාරය සතු පර්යන්තයක් බවට පත්කර ගැනීම සඳහා කතයිතු ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා. මේ සඳහා අවශ්‍ය ක්‍රන් යන්ත්‍ර සඳහා ඇමරිකාන්ුවෙක්සත් ජනපත ඩො මිලියන දෙසිය හැත්තෑ හටක් පමණ න අතර මෙන් ඩොර් මිලියන දහ අටක් දැනටමත් වරායාධිකාරීමගින් නියමිත ටන්ඩර් පටිපාට අුගමනය කරමින් එය සමාචීන සමාගමට ලබාදිලා තියෙනවා මොකද මෙ වැනි ක්‍රන් යන්ත්‍ර සකස් කිරීම ස සෑදීම සඳහා උුරුදු එක හමාරක් පමණ කාලයක් දතවෙන නිසා. නමුත් තබ මූලික ගෙවීමක් වශයෙන්, ො මිියන තිස් නම පමණ ගෙවිය යුතුව තිබෙනවා ඒ සමාගමට මෙය මෙක ක්‍රේන් අන්තර සෑදීම සඳහා නමුත් ශ්‍රී ලංකාවට ඇති වූ ඩොලර් අර්බුදේ නිසා අපේ වරාය අධිකාරය සතුව තිබුණු ඩොර් සංචිතය ලංකා බැංකේ අපි තැන්පත් කරලා තිබුණේ ලංකා බැංකවේ තැන්පත් කරලා තිබුණු ඒ මුදල් ඔබ දන්නවා සි අවශ්‍යතාවයන් සඳහා මධ්‍යියම සෙන්න්ට්‍රල් බැංකෝ විසින් ලබාගෙන තියෙනවා. ඒ නිසා ඩොර් මිලියන තිස්්නමයක් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වුණ මේ රටේ පැවන පැවති මේ ආර්ථික අවපාතමය තත්ත්වය නිසා. ඒ නිසා ඒක්‍රන් සඳහා මුදල් ගෙවීම යම් ආකාරයකින් ප්‍රමාධ වෙලා තියෙනක සත්‍යයක්. නමුත් එය අදානිට මේ පර්යන්තය බහරදීම සඳහා කරන ලද ක්‍රියාමාර්ගයක් නෙවෙයි එය ස්වාභාවික වශයෙන් ලංකාවේ සෑමායතනයකම තිබුණු ඩොලර් මෙආකාරයෙන් මහබැංකුව විසින් අත්පත් කර ගැනීම නිසා අපිට මේ මුදල ගෙවීමට නොහැකි වුණා. නමුත් දැන් අපි වෙනමම ජාතියන්තර, බැකුවින් ගිනුමක් මම උපදෙස් දුන්නා. ගිනුමක් ආරම්භ කල්ලා එදිනෙදා අපිට ඩොලර්වලින් ලැබෙන මුදල් ප්‍රමාණය එකී ගිනුේ තැන්පත් කරලා වරායේ ප්‍රමුකතාවයක් හැටියට මේ නැගනිහිර පර්ියන්තය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන්ට කියා. ඒවගේම නැගැනහිර පර්යන්තයේ වැඩකටයුතු කිරීම සඳහා අපි විවෘත මනෙවෙයි මීට පෙර. ඉටපු පාලන අධිකාරය මගින් විවෘත ටෙන්ඩර් කැඳවල චීන සමාගමකට ඒ පර්යන්තයේ වැඩකටයුතු කිරීම සඳහා කොන්තරාත්තුවක් ලබා දීර තියෙනවා. ඒ කොන්තරාත්තුව සඳහා සීයට තිස්්පහක් අනිවාර්යෙන්ම ඩොනරුලින් මුදල්ගෙ වන්නට ඕන. අපි මනාමාරු කන්තිබනත් ඒ මුදලත් ගෙවලා ඒ පර්්‍යන්තයේ ගොඩකිරීම . පර්යන්තයේ සෑදීමේ සිවිල් වැඩකටයුතු දැන් ප්‍රමාදයකින් තොරව කිෙරීගෙන යනවා. එ නිසා කිසි සේත්ම මේ නැගනහිර පර්යන්තයේ වැඩකටයුතු අපි ප්‍රමාදයකට පත් කරලා නෑ